පැමිණිල්ලක් තියෙනවා අත්තර දමලද පුරාං කුඹුරු ප්‍රදේශයක සෝජාන් ක්‍රමයට පොල් වැවීම සම්බන්ධයෙන් අදාළ අනුමැතිය දෙන කෘෂිකර්ම නිලධාරීන් අයතාලෙස මුදල් ඉල්ලීම් කරමින් ආයෝජකයන්ව අධෛර්යමටපත් කරමින් අනුමැතියෙන් ප්‍රමාද කරනවා දැන් එනකොටත් අධිකරු ජනාධිපතිතුමා අපේ රටේ තියෙන සියලුම වගා කළ හැකි ඉඩම් අපි දැනටමත් ඩෙන්ටිෆයි කරලා තියෙන්නේ එක වහලක් යටත ගේනවා අපි ලෑන්ඩ් බෑන්ක් එකක් හදලා එතනින් තමයි මේ ඊට පස්සෙ ඒ අවශ්‍ය ආයෝජකයන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ සම්මත වුණාට පස්සේ මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් ලේසියෙන් ඉතාමත් අසරණ දිලිඳු අයග විදුලිය විසන්ද කිරීමේදී රුපියල් 400ට 500ට 600ට වගේ විදුලිය විසන්ද කිරීම සිද්ධ වෙනවා. හැබැයි නැවත විදුලිය ලබා දීමේදී රුපියල් 3000ක් වැනි මුදලක් අය කරනවා. ඒ අපහසුතාවයට පත්වීම නිසාම පසුගිය කාලේ අපි ප්‍රතිපත්ති තීන්දුව දෙකක් ගත්තා. අපි ගත්තේ එවැනි ඉතාමත්ම සුළු විදුලි බිල් තියෙන පිරිස්වල විදුලිය විසන්දි කිරීමකින් තොරව ඔවුන්ට යම් කාලයක් ලබා දෙන්න ඒක පියවීම සඳහා. ඒ වගේම රුපියල් 3000ක වගේ පමණ තිබුණු නැවත සම්බන්ධතාවයේ ලබා දීමේ මුදල රුපියල් 1300කට අපි පහුගිය අවුරුද්දේ ගෙනාවා. අතර මේ අවුරුද්දේ ඉඳලා ඒක රුපියල් 800ක් දක්වා අඩු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. විදුලි බිල මේ වෙනකොට අපි ලබා දෙන්නේ SMS එකක් හරින් පොඩි ෆෝන් එකකට. මේ ෆෝන් එක අතේ නැති විශාල පිරිසක් ඉන්නවා දුෂ්කර ගම්මානවල. ඒ තුනේ අපි හැම එක්කෙනාම කතා කරනවා ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් වෙන්න ඕන කියලා. ඒ නිසා එහෙම කතා කරන අතරෙම ආයි අපි කියනවා නම් නැවත වතාවක් යන්න කියලා පැරණි ක්‍රමවලට යන්න ගිහිල්ලා අපිට මේ කටයුත්ත අඩාල කරගන්න කියලා ඒක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා ස්මාර්ට් මීටර් එක වගේම අර ප්‍රීපේඩ් කියන concept එක විදුලි බල මණ්ඩලයේ ආදායම බිලියන 156 ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් දක්වා බදු පසුලාභයේ බිලියන 78යි එතකොට බදු පෙරලාභයේ බිලියන 111ක් වෙනවා දැන් ලාභ ප්‍රතිශතයකට ගත්තොත් 71%ක් වෙනවා සුද්ධ ලාභ ප්‍රතිශතය මේක අසාමාන්‍යයි පුද්ගලික අංශයේ සමාගමකවත් මේක තියෙන්නේ නැහැ මෙච්චර ලාභ ප්‍රතිශතයක් ඇයි මේක එහෙම ලාභ ප්‍රතිශතය ටිකක් අඩු කළොත් ජනතාවට අඩු යම් ගාස්තුවක් තව අඩු කළ හැකි නේද 2022 වර්ෂයේ සමස්ත අලාභයේ රුපියල් බිලියන 272යි. එතරේ රුපියල් බිලියන 272කට අපිට මහා භාණ්ඩාගාරේ මුදල් ලබා දෙන්නේ නැහැ. සැපයුම් කරුවන්ට ගෙවන්න තියෙන ඒවාට ගෙවන්න. බැංකු පද්ධතියට ගෙවන්න තියෙන ඒවාට ගෙවන්න. අපේ මූල්‍ය වියදම් විතරක් තිබුණා මේ ලබාගත් ණය වෙනුවෙන් මාසෙකට රුපියල් බිලියන 6ක්. ඒ රුපියල් බිලියන 6ේ මුදල තමයි දැන් අපි රුපියල් බිලියනක් දක්වා අඩු කරගෙන තිබෙන්නේ පහුගිය අවුරුද්දේ ලැබිච්ච ප්‍රතිලාභය තුලින්. පරාටේ නීතිය පිළිබඳව කැබිනට් එක ගත්ත තීන්දුව අද ක්‍රියාත්මක කරන්නේ නැහැ. වාණිජ බැංකු පද්ධතිය ඒ తాවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහා බැංකුවෙන් චක්‍රලේඛයක් නිකුත් කරා නම් ඒ වාණිජ බැංකු වලට ඒ නීති පද්ධතියේ මොකක් හරි වෙනසක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන තෙක් මේ පරාටේ එක්සිකියුෂන්ස් අත්හිටවන්න කියන එක. මහා බැංකුව තමයි මේ රටේ බැංකු පද්ධතිය නියාමනය කරන්නේ. ඒක නැහැ කියන්න බෑනේ. රජයේ ගත්ත හොඳ තීන්දුව දැන් මේ වැරදි පාරේ යන්නේ. පරාට එක්සිකියුෂන්ස් ටික ඔක්කොම ඉවර කරයින් පස්සේ මේ නීතිය සංශෝධනය කළ වැඩක් නැහැනේ අපි කැබිනට් මණ්ඩලයේදී ජනප්‍රතිමා ඉදත පැහැදිලිව මුදල් අමාත්‍යතුමා හැටියට තීන්දුව කරා මේක කල් දාන්න ඒ අතරතුර වහාම සංශෝධනය පාර්ලිමේන්තුවට ගිහින් so I give you the assurance what you are requested will implement amendment එක කරනකොට check and balance එකක් තියෙන්න ඕනේ ඒ නිසා ඒක ණය දුන්න බැංකුවට විතරක් තියන්න බෑ valuation එක independently එක කරන්න ඕනේ ඒකට මහා බැංකුව හරි වෙන ආයතනයක් වෙන්න පුළුවන් හැබැයි දැන් තියෙන law එක වගේ ඒක නිකන් තියන්න බෑ අවිනිශ්චිත භාවයක් තියන්න බෑ ඒක දැම්මම වෙනස් කරන එක හොඳයි කියන යෝජනාව තමයි කරන්නේ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න